అవసరాయ అర్హతున్న హంస బుద్ధుగల බුද්ධ ශක්තියට අනුගත වෙන ස්ථානය දැනගන්න අදාසිං වහන්සේගේ අසාධන අර ලෙන් ආදාහන මළුව කියලා එක ස්ථානයක් තියෙනවා. එතන තියෙනවා. ඊට පස්සේ මේ මල්ල රට රජුරවන්ට දන්ත ධාතුන් වහන්සේ ලැබුණාම ඒ ආදාහන මළුවට උඩින් ගිහිල්ලා දළදා මාලිගාවක් හැදුවා. එහෙමයි. අර උඩ මුදුන. ඊට පස්සේ මේ පැත්තට යනකොට තව නොයෙකුත් නටබුන් තියෙනවා, චෛත්‍ය ආරාමයක් තියෙනවා. කැලේ ඇතුළට වෙන්න. කැලේ ඇතුළට වෙන්න තව උඩහට යන්න පංචාවාස තියෙනවා, ටැම්පිට බෝඩිය තියෙනවා. ඒ ඔය ඔය කුරගලට යනකම් ඔය පැත්තේ පුදුම ආකාරයේ මේ බුදුහාමුදුරන්ට සම්බන්ධ දේවල් තියෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑමේ ඔය ගල්ගුහා පහක් එකටම තියෙනවනේ. දුතෝන ගුහාව කියන්නේ. අද ඔව් දැල් කුටිය කියලා කුටියක් තියෙන්නේ. දැන් අර හාමුදුරුව මේ සැතපෙන බුදු පිළිමයක් හදලා තියෙනවා. ලෙන්කොටියක එතන දෝන ගුහාව කියලා තියෙනවා. ඔය වගේ ඒ දෝන ගුහාව තියෙන තව එහා දෝන ගුහාව නෙමෙයි. දැන් බුදුගල හාමුදුරුවන්ගේ පන්සල තියෙනවා. එහෙමයි. මේ පන්සල ඇතුලේ බුදුගයක් හදලා තියෙනවා, සැතපෙන බුදු පිළිමයක්. එහෙමයි. මේ සැතපෙන බුදු පිළිමේ යට තියෙන්නේ තනිකර කළු ගල ගල කුඩ තමයි පිළිමය හදලා තියෙන්නේ. ඒ කළු ගල මත තමා බුදුහාමුදුරුව පිරිනමන් පෑවේ. එක ආසනයක් වගේ, එක ආසනයක්. ඔය බුදුහාමුදුරුව පිරිනමන් පෑවට පස්සේ ඊට පස්සේ ආදාහනය කරන්න ගියේ එහා පැත්තේ ආදාහන මළුව. දැනට ආදාහන මළුව කියලා භාවිතා කරන තැන. එතන තියෙනවා අර පරවුණු මල් පොට්ටුවක්. ඒක ගල කැඩිලා දෙක තුනට ගිහිල්ලා ඉතින් එතන තම ආදාහනය කළේ. මේ පිරිනිවන් පෑමේ මේ අද ඔය තියෙන ඔය බුදුගල පන්සලේ අර ගල්ගුහාව ඇතුලේ. මේ ගල්ගුහාව තුල බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් ඒ ගලේ කෙටුවා. එහෙමයි. ඔట్లా තිබුණ බුදුගල. ඔය බුදුගල දැන් ඉන්න හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුව මේ සිරිපතුල යට වෙන්න බුදු පිළිමයක් හැදුවා. ඒ හාමුදුරුව මාත් එක්කම කිව්වා, ප්‍රකාශත් කළා, මේ බුදු පිළිමේ මේ සිරිපතුල වහලා බුදු පිළිමයක් හැදුවට පස්සේ හීනෙන් ඇවිල්ලා ඒ ලොකු හාමුදුරුවන්ටවත් මේ හාමුදුරුවන්ටවත් ඉන්න දුන්නලු බොහොම කරදර කළා. සිරිපතුල වැහුවා. ඒ ගමනේ හාමුදුරුව කල්පනා කරලා මේ ගල් කුටිය, මේ ගල්ගේ මුදුනේ උඩ සිරිපතුලක් අද කොටවලා තියෙනවා. එහෙමත් කිව්වා. එතකොට අපිට බුද්ධ ශක්තියට අනුගත වෙන්න, බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් ඔය බුදුගල පන්සලට ගිහිල්ලා අර දැල් කුටියේ තියෙන බුදු පිළිමේ ගාවට. එතනත් පුළුවන් ආදාහන මළුවෙත් පුළුවන් තියෙනවා. ඒ ප්‍රදේශේ පුළුවන්. ඔව්. හොඳයි. දීර්ඝායුෂ ලැබේවා, සූපත් වේවා.